චීනය අතවන විට ඔවුන්ගේ තුන්වන ගුවන්යාන ප්‍රවාහන නෞකාව වන ටයිප් 003 ෆූජයන්හි පළමු සේ ට්‍රයිල්ස් නැත්තං මුහුදු පරීක්ෂණය සාර්ථකව අවසන් කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝකින් කියන්න යන්නේ මේ ගැන. අපි 2022 අවුරුද්දේ මේ ගුවන්යානා ප්‍රවාහන නැව ගැන වීඩියෝ එකක් කරා ගොඩක් අයට මතක ඇති. එදා ලොන්ච් කරපු මේ නැව 2024 මැයි මාසයේ පළමු වෙනිදා තමයි මුලින්ම තනියම මුහුදු පරීක්ෂණ සඳහා පිටත්ව යන්නේ. ඒ දින 8ක කාලයක් සඳහා. මෙහිදී නැවේ බලය පිළිබඳව වගේම සංචලන හැකියාවත් පරීක්ෂා කරලා තියෙනවා වගේම මෙහි ඇති ඉලෙක්ට්‍රොනික පද්ධතිවල හැකියාවන් පිළිබඳවත් පරීක්ෂණ සිදු කරලා තියෙනවා. ඉතින් මේ පරීක්ෂණ ඉතාමත් සාර්ථක වුණා කියලා තමයි දැනට නම් සඳහන් වෙන්නේ. මීටර් 300,000ක් දිග ෆ්ලයිට් ඩෙක් එකක් තියෙන මේ ගුවන්යානා ප්‍රවාහන නැවේ කෝණික පියාසර තට්ටුව මීටර් 76ක් පළල වෙනවා. මේ සම්පූර්ණ පියාසර තට්ටුව මත එකවරකට ගුවන්යානා 3ක් ඉහළට නැගවීමට හැකියාව පවතිනවා. ඒ වගේම මේ සියලු යානා ඉහළට එසවීමට යොදාගන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් කැටපෝල්ස්. ඒ අනුව ඇමරිකාවට ඇරෙන්න මේ තාක්ෂණයේ තියෙන එකම ගුවන්යානා ප්‍රවාහන නෞකාව තමයි මේ. මේ තාක්ෂණය සඳහා චීන විද්‍යුත් වාහන නිෂ්පාදනය කරන BYD සමාගමේ තාක්ෂණික සහාය ලබා දීලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ නම්. ඒ වගේම තවත් සුවිශේෂී දෙයක් තමයි මෙහි තියෙන ගුවන්යානා පාලක මැදිරි කොටස. මේ ඇමරිකානු ෆෝර්ඩ් ක්ලාස් නෞකාවට බොහෝ සමානකම් දක්වනවා. ඒ වගේම මෙහි ආරක්ෂාව සඳහා ටයිප් 1130 C1WS අවි ස්ථානගත කරලා තියෙනවා. බැරල් 11කින් යුතු මේටර් විනාඩියට උණ්ඩ 11,000ක් පමණ නිකුත් කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේට තවත් ෂෝට් රේජ් ඇන්ටි මිසයිල් සිස්ටම් එකක් වන HQ-10 මිසයිල පද්ධතියත් සවි කරලා තියෙනවා. මේට අමතර තවත් ආරක්ෂක අවිහා පද්ධති තිබුණත් ඒ ගැන නම් තාම ලොකු විස්තරයක් නැහැ. එතකොට මොන වගේ ගුවන්යානාද මේ නෞකාව ගෙනියන්න පුළුවන්? අපි දැන් බලන්න යන්නේ ඒ ගැන. යුද නිරීක්ෂකයින් පවසන විදියට මේට ගුවන්යාන හා හෙලිකොප්ටර් 50ක් පමණ රැගෙන යන්න පුළුවන්. මේන් ප්‍රධානම වෙන්නේ J-15 නාවික ප්‍රහාරක ගුවන්යාන. මේ වයින් යානා 28ක් පමණ රැගෙන යයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ J-15B නවතම යානා ඉලෙක්ට්‍රොමැග්නටික් කැටපෝල් සඳහා උචිත ලෙස සකස් කරලා තියෙනවා. මීට අමතරව J-35 ස්ටෙල්ත් ගුවන්යාන ඉදිරියේදී මෙහි රැගෙන යන්න නියමිත වෙලා තියෙනවා. ඒ වයින් යානා 12ක් රැගෙන යයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ තමා J-35 යානා භාවිතා කරන පළමු ගුවන්යාන ප්‍රවාහන නෞකාව. මීට අමතරව C-18 මීඩියම් ලිෆ්ට් ට්‍රාන්ස්පෝර්ට් හෙලිකොප්ටර් යානා 8ක්, ඒ වගේම C-9 හෙලිකොප්ටර් යානා 4ක් වගේම KJ-600 එයාබෝන් ඒර්ලි වෝර්නින් කන්ට්‍රෝල් යානා 4කුත් මෙහි රැගෙන යන්න පුළුවන්. මේ KJ-600 කියන්නේ ඇමරිකාව භාවිතා කරන E-2 හෝකයි යානාවට ඉතා සමාන ගුවන් යානයක්. ඒ වගේම මෙවැනි විශාල ගුවන් යානයක් ඉහළට යවන්න පුළුවන් එකම චීන ගුවන් යානා ප්‍රවාහන නෞකාව වෙන්නේ මේ ෆූජියන් නැවම තමයි. මේ නෞකාවට බලය ලබා දෙන්නේ බොයිලේරු 8කින් බලගැන්වෙන ස්ටීම් ටර්බයින් මගින්. මේවා මෙගාවොල්ට් 160ක බලයක් නිපදවනවා. ටොන් 80,000 85,000 අතර බරකින් යුතු මේ නැවට යන්න පුළුවන් උපරිම වේගය වගේම එක් ඉන්ධන පිරවීමකින් කොච්චර දුරක් යාත්‍රා කරන්න පුළුවන් වගේ කරුණු මේ වෙන විටත් හරියටම අනාවරණය වෙලා නම් නැහැ. කොහොම වුණත් ලෝකයේ ගොඩක් යුද විශේෂඥයන් පවසන්නේ නම් ඇමරිකානු කිටි හෝග් ගුවන්යානා ප්‍රවාහන නෞකාවට මෙය සමානකම් දක්වන බවක් තමයි. ඒ අපි කලින් කිව්ව විදිහේ ප්‍රහාරක ගුවන්යානා වගේම ආධාරක ගුවන්යානාත් සියල්ලකම ගත්තහම මේ ගුවන්යානා ප්‍රවාහන නෞකාව අනාගතයේදී චීනයට නැත්තුවම බැරි අවියක් වෙනව නම් නොඅනුමානයි. ඒත් කවද හරි ඇමරිකාව හා කරට කර සිටීමට නම් චීනයට අඩුම තරමේ මෙවැනි ගුවන්යානා ප්‍රවාහන නෞකා 5ක්වත් අවශ්‍ය වෙන බව තමයි මිස් ඩිෆෙන්ස්ට නම් හිතෙන්නේ. ඔයාලට හිතෙන දේත් අපිට කමෙන්ට් එකකින් කියලා යන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මේ වගේ තවත් විස්තර ඔයාලට දැනගන්න ඕන නම් අපේ මිස් ඩිෆෙන්ස් channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකත් like කරලා share කරන්න.